ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම් පොළ පරිශ්‍රයේදී වෙන්නේ විය කියලා දෙන ජනාධිපති ගන්න ගන්න බෑ කියපෝ ආරාධනය හිටපු ප්‍රධාන අමාත්‍ය ගරු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ප්‍රතිතුමනි ඔබතුමන්ටයි උණුසුම් මත්පල සන්නාදෙන් අති ගෞරවනීය වන්දනීය මා සංඝරත්නයේ අවසරයි අන්‍ය ආගමික පූජකවරුනි එකෙන් පටන්ගෙන හාමුදුරුවෝ ජනාධිපති වෙලා ඊළඟ එකටත් යනවා. මෙහෙම වාසනාවක් මේ ලෝකේ කාටවත් තිබ්බේ නැහැ. එහෙම තිබ්බද? එහෙම පිනක් කාටවත් තිබ්බේ නැහැ. අද බලන්නකෝ මූණ ලස්සන. අපි ගාව ඉන්නකොට ලස්සන වෙලා ආවා. මේක තනියෙන් ගියාම බෑ මේ වැඩේ කරන්න ජනාධිපතිතුමා. දෙක එකට යන්න ඕන. ගෑවිලා යනකොට තමයි වැඩේ යන්නේ. මිස් වෙලා යන්න ඕන. මිස් වෙලා යනකොට තමයි මේ එකතු වෙන්නේ හොඳට. වජිරයි මෙහා පැත්තේ ඉන්නවා එහා පැත්තේ අපේ නායකයා රමේෂ් ඉන්නවා දෙක එකට යනකොට තමයි වැඩේ ලස්සන ඒ නිසා අද ලබන මා සැප්තැම්බර් 21 නැවතත් ජනාධිපති වෙලා ඉන්න ජනාධිපති අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමනි මගේ නායකයා ගැන කියන්න ඕන මම එයාගේ වැටතනේ වැඩ කරන්නේ මගේ නායකයා ගාල්ලේ නායකයා රිචඩ් පතිරේගේ පුතා රමේෂ් පතිරණකරු අමාත්‍යතුමනි ගාල්ලේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා එකට වැටිච්ච වෙලාවෙත් හිටියා අල්ලගෙන කවුද කොට උණක් කම නැ මොලේ තියන වජිර ඇමතුමා ඔබතුමාගෙනු තවසරයි ඒ වගේම මනුෂ්‍ය නානයක්කාර ඇමතුමා ඇතුළු ගාල්ලේ ගාලු පුතා මගේ යාළුවානේ ඉතින් ඌගේ නම මතක් කරන්න ඕන මං ගාලු පුතාගෙන් අවසරයි ගාලු දිස්ත්‍රික්කයේ සියලුම ගීතා කුමාරසිංහ මැතිණිය මොහන් මැතිතුමා ඇතුළු පක්ෂ විපක්ෂ පක්ෂ නැ විපක්ෂත් නැ ඔක්කොගෙන්ම අවසරයි හිතවත් දෙමාපියනි සහෝදර සහෝදරනි මිත්‍රවරුනි දකුණු ලකේ අගනුවර ගාල්ලේ ඉඳන් පළවෙනි රැස්වීම ජනාධිපතිවරණ දින තීන්දුව කරපු වෙලාවේ පළවෙනි රැස්වීමට ආපු ජනතාව දිහා බැලුවම හරියට නිකන් සුනාමි එනවා වගේ පාරවල් දිගේ එක දිගටම එනවා ජනාධිපතිතුමා මම බලාගෙන හිටියා නිකන් සුනාමියක් එනවා වගේ එනවා හැබැයි මිත්‍රවරුනි සුනාමි ආපු වෙලාවේ අපේ අය ජනාධිපතිතුමා විනාඩි 5කට විතර මුහුද ගියා එහා පැත්තට යනකොට අපේ අය ගියා ඉඩම් අල්ලන්න අපේ අය ගියා ඉඩම් අල්ලන්න මුහුද ගියාම හැබැයි යකෝ මේ ජනාධිපතිගම දෙනකොට මෙවුන්ට මුහුද අල්ලන්න ගියා අපේ මිනිස්සු ජනාධිපතිගම දීපු එවුන් ගත්තේ නෑ හැමදෙරෝ මොකಾದ මේ බෙන්දේ විය කියලා දෙන ජනාධිපති ගන්න ගන්න බෑ කියපු එවුන් ගෑන්න බෑ කිව්වා සජියා බෑ උදේට කියන එකක් හවසට එකක් කියනවා අනුරයා උදේට එකක් කියනවා හවසට එකක් කියනවා එක එක්වත් ගත්තේ නෑ මිත්‍රවරුනි එක එක්වත් ගත්තේ නෑ ජනාධිපතිගම අපි ඔක්කොම ගිහිල්ලා කිව්වා සර් පළපුරුද්ද තියෙනවා වැඩේ කරන්න පුළුවන් ගණ්ඩ සර් අපි අරන් කරමු කිව්වා අරන් කරේ නැද්ද අවුරුදු දෙකක් මේ රට මෙතෙන්ද ගෙනාවේ කවුද ඒකට අපි ඔක්කොම ජනාධිපතිතුමා ශක්තිමත් කරා 96 වර්ල්ඩ් කප් එකට ඔක්කොම අයිතිකාරෝ හාමුදුරුවනි 96 වර්ල්ඩ් කප් එකේ අයිතිකාරෝ ඔක්කොම හැබැයි සනත් ජයසූරිය කළු විතරන ඉන්දියාවට සෙම්ෆයිනල් එකේ උඩින්ම අවුට් ෆයිනල් එකෙත් අවුට් අපේ හාමුදුරුවෝ පළපුරුදු අරවින්ද සිල්වා පළපුරුදු අරවින්ද සිල්වා තමයි සෙම්ෆයිනල් එකෙත් ගැහුවේ ඉන්දියාවට ෆයිනල් එකෙත් ගැහුවේ පළපුරුදු අරවින්ද සිල්වා තමයි එක එක දදා ගැහුවේ හාමුදුරුවෝ ඒ වගේ පළපුරුද්ද තියෙන්න ඕන රට ගෙනියන්න එක එක දදා හිමීට තමයි ගැහුවේ වැඩියෙන් එක පාරම දෙන්න ගියේ නෑ ඔයගොල්ලන්ට ටික ටික තමයි දුන්නේ තව අවුරුදු 5ක් තියෙනවා ටික ටික දෙන්න ජනාධිපතිතුමා ඕගොල්ලොන්ට එකපාර දෙන්න ගිහිල්ලා පෝලිං වල හිටිය විදිය දැක්කනේ එකපාර බදු කපන්න ගිහිල්ලා පෝලිං වල හිටපු විදිය දැක්කනේ එකපාර දෙන්න බෑ හාමුදුරුනේ මේ රටේ ටික ටික දුන්නම තමයි මේ රටේ හරියන්නේ එනිසා මේ ගාල්ලට ආවම අපේ රමේෂ් පතිරණෝ ඇමතුමාගේ හොඳ යාළුවෙක් ඉන්නවා හැමදාම රමේෂ් ඇමතුමාට එරෙහිව තමයි වාඩි වෙන්නේ. කොඩියා. නම මම පොඩ්ඩක් කියන්නේ නම අහගන්න.
දෙදස් දහනමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ හාමුදුරු. දෙදස් විශ්ෂය පොදු ජන පෙරවුණේ. දෙදස් විසිතුනේ ආයේ සමගි ජන බලවේගී. ඔබලගේ කනායකෙක්කින්නවා අවුරුද්දර පක්ෂ මාරු කරනවා මේ බදුල් ගාල්ල දිිෂ්ටික්. නම කියන්න ඔන්නෑ. දන්න ඔගොල්ලෝ අවුරුද්‍යයන් අවුරුද පක්ෂ මාරු කරනවා. අවුරුද්දර එක කාණි මාරු කරනවා. හැබැයි ඔකට අමරසිරි දොරංගට ඇමතුම හොඳ කතාවක් වවා. අමරසිරි දොරංගට ඇමතුම ඉස්පිරිධාරන්නකොට ජනාධිපත්තුමා මෙයා හැමදාම යන ලෙඩ බලන්න. අපේ හාමුදුරනේ ලෙඩ බලන්න නෙවෙයි මෙයා යන්නේ. අමරසිරි දොරංගට මහත්තයාගෙන් අදිස්සියෙන් පස්සේ ඊළඟට මන්ත්‍රීකමට එන්න. ඊළඟට මන්ත්‍රීකමට එන්න. මෙයා හැමදාම යනවා ඉස්පිරිධාරයට. ඊට පස්සේ මොකද වුනේ? අමරසිරි දොරංගොඩගේ පවුලෙන් කෝලු ආයේ වණ්ඩපා මෙයා බැරි වෙලාවත් වෛර එකක් ගලවලා දායි කියලා. මෙයා බැරි වෙලාවත් වෛර එකක් ගලවලා දායි කියලා එන්නපා කියලා. ඒ නිසා මම අර අහිංසක මිනිහා ඉවරයි. ජනාධිපතිතුමා ගාව හිටපු හොඳම මිනිහා. කවුද? අර හාමුදුර කෙනෙක් වගේ ඉන්න ගයන්ත. ගයන්ත ඔයාට බඩු තමයි. වැඩිය ළඟට ගන්න එපා. දැන් සජය ළඟ ඉන්න මිනිහා. සජය ළඟ ඉඳගෙන මිනිහා තමයි දැන් වැඩේ කරන්නේ. එනිසා බොහොම කල්පනාවෙන් ගයන්ත අපි ඔයාට ආදරේ ඔයාට ප්‍රතිපත්තියක් තියෙනවා. ඔයාගේ තාත්තට ප්‍රතිපත්තියක් තිබ්බා. ඔයාට ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි අරහාදය ආවොත් ඔයාට කෙලවෙනවා. කෙලවෙනවම තමයි. ඒක නිසා මිත්‍රවරුනි ජනාධිපතිතුමා ඉස්සරහා කියන්න ඕන. මෙතන ඉන්නවා ගාල්ලේ චණ්ඩියෙක්. හේවගේද මොකද හැමදාම එනවා අපිත් එක්ක රූපවාහිනී වැඩසටහන් වලට. මොන වේ හේවගේද? හේවගේ එක දවසක් ඇවිල්ලා මට කියනවා චාමර සම්පත්තියෙන් දෙකක් ගහලා ඇවිල්ලානේ විවාදෙට එන්න කියලා කිව්වා හාමුදුරුවෝ. මම කිව්වා ඔව් මං දෙකක් ගහන එලිපිට. මම දෙකක් ගහලා ඉන්නේ එලිපිට. මං ජනාධිපතිතුමාට කිව්වනේ හාමුදුරුවනේ බෝතලේ අඩු කරන්න කියලා. තාම අඩුනේ නැහැ. ඈ ඒක තාම අඩුනේ නැහැ. ඒ ඡන්ද ප්‍රතිඵලෙත් එන්න ඕන නේද? අර බලන්න. අර බලන්න. ඒකත් එන්න ඕනේ ජනාධිපතිතුමා. ඒකත් එන්න ඕනේ. මං ජනාධිපතිතුමාට කිව්වා හේවගේ එක දවසක් කියනවා මට. ඔයා දෙකක් ගහලානේ. යකෝ මම දෙකක් දවල්ට ගහන්නේ නැහැ රැට. ලාල්කාන්තයා දවල්ට මලක් ගහනවා. ඈ ගලුත් ගහනවා, අරවත් ගහනවා, මේවත් ගහනවා ලාල්කාන්තයා. ලාල්කාන්ත වේදිකා 10කට නගිනකොට දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපේ ලොක්කට තව ලක්ෂ 10ක් වැඩි වෙනවා වැඩි වෙනවා. බය වෙන්න එපා. බඩු ඉන්නවා. ඌ කැමති නෑ අනුරට. ඌ කැමති නෑ කොහෙත් අනුරට. ඒක තමයි ඇත්ත කතාව මිත්‍රවරුනි. එනිසා මම වැඩි වෙලා කතා කරන්න බෑ. මෙතන හොඳ කතිකෝ දෙවන්ත පිරිසක් ඉන්නවා. එනිසා සජියට දැන් තියෙන්නේ මම කියන්නේ සජියෝ උඹ දෙක බේර ගන්න බලපං. තුන බේර ගන්න නැත්නම් උඹට තුනක් බේර ගන්න බැරි වෙනවා. දෙක හෝ තුන බේර ගන්න බලන්න. දෙක බේර ගන්නත් පුළුවන් තුන බේර ගන්නත් පුළුවන්. කොහමද? තුනයි දෙකයි බේර ගන්න නම් සජිත් කතා නොකර ඉන්න ඕන. අපේ හාමුදුරනේ උදේ 9 ඉඳන් 11 මාර වෙනකම් පාර්ලිමේන්තුවේ යට දෙන්න ඕන. තාත්තත් එහෙම තමයි 90 දශකේ මතක ඇති. දැන් ඉන්න අයන මතක නැහැ ඉස්සර ප්‍රේමදාස මහත්තයා හැමදාම උදේ ප්‍රවෘත්ති වලින් පස්සේ ප්‍රේමදාසගේ හොර නෑව. හවස ප්‍රවෘත්ති වලින් පස්සේ ප්‍රේමදාසගේ හොර නෑව. සා මම කියනවා සජිත් මහත්තයා උඹ කටවාගෙන හිටියොත් උඹගේ ඡන්ද ටික ඉතුරු වෙනවා. උඹ කට අරින අරින ගානේ ඡන්ද ලක්ෂ ලක්ෂ උඹට නැති වෙනවා. ඒ නිසා දෙක බේරගනින් නැත්තම් උඹ තුනට වැඩෙනවා. තුනක් බේර ගන්න බැරි වෙනවා. එමනම් මම ඊට වැඩිය කතා කරන්නේ අද ගාලුලකේ අගනුවර දකුණු සිරිලක අගනුවර ගාල්ලේ මේ දෙවන්ත වැඩේ ආරම්භ කරපු පළවෙනි වෙඩිමුරේ තිබ්බ අපේ ජනතාවට හතර දිග්භාගෙන් ගාල්ලේ පැමිණි සියලු දෙනාට ජය වේවා. රමේෂ් පතිරණ ඇතුළු කණ්ඩායමට අධිකාරු ජනාධිපතිතුමාට අධිකාරු ජනාධිපතිතුමාට ජය වේවා. You're watching the Life Traveler Channel.